රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී සොයාගත් 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මලසිරුර පසුගිය 6 වෙනිදා රාත්‍රියේ හමු වුණා. ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණිය සහ ඇගේ පෙම්වතා මෙන්ම ප්‍රධාන සැකකරුට පලා යාමට උදව් කළ තරුණයා එළමෙන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. කෙසේ වෙතත් පොලිසියට මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ ඔහු පොලිසිය මගහැර සැඟව සිටීම හේතුවෙන්. පසුව කළුතර දකුණ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව අදාළ විමා අත්අඩංගුවට ගනු ලැබුවා. හික්කඩුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර දකුණ පොලිස් ස්ථානයේ අපරාධංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු කළුතර ඉසුරුවේදී පදිංචි ධනුෂ්ක ගයන් සහබන්ධ නැමැති 29 හැවිරිදියයි. මොහු කල්බදු ක්‍රමයට වාහන ලබා ගන්නා පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමේ පුද්ගලයෙක් වශයෙන් විටින් විට කටයුතු කරලා තියෙන බවත් ඒ වගේම දැනටත් විටින් විට කටයුතු කරන බවට තොරතුරු ලැබිලා තියෙනවා. කෙසේ වුවත් ඒ සම්බන්ධව අසෝයා බලනවා මේ සැකකරු සම්බන්ධව. ඒ වගේම ඔහු යම්කිසි සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධයක් තියෙනවද, ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධතාවයක් තියෙනවද කියන එකත් අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු මේ වනිටත් ආරම්භ කරලා තියෙන්නේ. මේ පුද්ගලයා සතුව යම්කිසි ආකාරයක මුදල් ඔහු සතුව තිබෙන බවක් නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානය මේ වන විට යොමු වෙලා තිබෙනවා. අත්අඩංගුවට සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.